මුලදී ධර්මපුරම හා වඩකච්චි අතර ප්‍රදේශයේදී යුද හමුදාවේ 58 වන සේනාංකය ජීවග්‍රහණය ගනු ලැබූ මෙම LTTE සමාජිකයන් තිදෙනා වෙළුපිල්ලේ ප්‍රභාකරන් ගැන වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් කරනවා. මෙහි එක් සමාජිකයෙක් ප්‍රභාකරන්ගේ ආරක්ෂකයෙකු ලෙසද ක්‍රියා කරලා මේවන විට පුදුකුඩ ඉරුපු හා විශ්වමඩුව අතර ස්ථානයක ප්‍රභාකරන් සැඟව සිටින බව යශෝදරන් නැමැති එම LTTE සමාජිකයා ප්‍රකාශ කරනවා. සාමාන්‍ය ජනතාව ලක්ෂයක් පමණ ප්‍රභාකරන් සැඟව සිටින ස්ථානය අවට මිනිස් පවුරක් ලෙස රඳවා ඇති බවයි ඔහු පවසන්නේ. කිල්නොච්චියෙන් පලා යද්දී LTTE තුවාලකරුවන් 223 දෙනෙක් මරා දැමීමට ප්‍රභාකරන් අනකල බව ක්‍රිෂ්ණන් නැමැති LTTE සමාජිකයා ප්‍රකාශ කළා. නඩේෂන් හා බහනු අතර මේ හේතුව මත අර්බුදයක් ගොඩනැගී ඇති බවද ඔහු සඳහන් කරනවා. හමුදාව අල්ලාගත් තුන්වන LTTE සමාජිකයා ඇලෙක්ස් නැමැති එහි බුද්ධි අංශ ප්‍රධානියේ. ඔහු දීර්ඝ කාලයක් පොට්ටු අම්මාන් සමග කටයුතු කර තිබෙනවා. LTTE නායකයන්ගේ දරුවන් හා බිරින්දෑවරු ඉදිරි මාසය තුළ රටෙන් පිටමන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසන ලෙස පොට්ටු අම්මාන්ට ප්‍රභාකරන් පවරා ඇති බවයි ඔහු පවසන්නේ. යුද හමුදාවේ සේනාංක 9ක් මේ වන විට පැති කීපයකින් මුලතිව් වටකොට ප්‍රහාර දියත් කර තිබෙනවා. භූමිය මෙන්ම ජීවිත විශාල වශයෙන් LTTEට අහිමි වෙමින් පවතින අතර අවියවුද හිගයකටද LTTE මුහුණ දී ඇති බවයි හමුදාව පෙන්වා දෙන්නේ. මේ වන විට යුද හමුදාව LTTEට නැවත සංවිධාන වීමට කිසිදු ඉඩක් ලබා නොදෙමින් අකණ්ඩව ප්‍රහාර දියත් කරමින් සිටිනවා. ප්‍රහාර මැද පසුපසට යන LTTEට අලුතින් බංකරවල වැඩ නිම කර ගැනීමට පවා අවස්ථාවක් ලැබී නැහැ. රූපවාහිනී සමන් කුමාර රාම වික්‍රම මුලතිව්හි මුදාගත් ප්‍රදේශයේ සිට